තවත් දවසක් මේ ආකාරයට උදා වෙද්දී ඔබ සිල් දිනාටම සුබ දවසක් වෙනට කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ රැඳිලා ඉන්නේ මාත් එක්ක ඔබේම දයාබර නාලිකාවත් එක්ක සෙත් FM 103.1. එහෙනම් අද ජූලි මාසේ 13 වෙනි සඳුදා සතියක් මේ ආකාරයට ආරම්භ කරද්දී මම අද දවසේදී ආරාධනා කරන්නට යන්නේ ඔබට to have a compassionate heart. ඔබට merciful heart එකක් ගැන, grateful heart එකක් ගැන කතා කරා. Today I'm going to talk to you about a compassionate heart. සානුකම්පිත හදවතක්. සානුකම්පාවෙන් පිරිච්ච හදවතක්. සානුකම්ප ඇත්තම compassion කියලා ගත්තොත් ජේසුගේ ජීවිතය හරහා උගන්නපු සේරම දේවල්, ජීවත් කරපු සේරම දේවල් සාරාංශය කරොත් එක වචනයකට ගන්න පුළුවන්. ඒ තමයි සානුකම්පිත ප්‍රේමය කියලා කියන එක. ලෝඩ් බුද්ධගේ ජීවිතය හරහා කරපු ගැන්වීම් හැම දෙයක් තුළම, ෆිලෝසොෆි එකක් තුළ තියෙන සාරාංශය තමයි කම්පැෂන් කියලා කියන එක. එහෙමනම් බොහෝ ආගම් හරහා අපි අත්දකින විශ්වීය බලය තමයි එහෙමනම් ජීවත් කරවන්නට උත්සාහ කරන දේ තමයි කම්පැෂන් කියලා කියන එක. එහෙමනම් අන්න ඒ දයානු කම්පිත බව, සානු කම්පිත බව අපේ හදවත තුළ ජීවත් කරවන්නට තමයි අද දවසේදී එහෙමනම් ඔබට ආරාධනා කරන්නේ. That is the ability to get into the shoes of another person. තවත් කෙනෙක්ගේ සපත්තු දෙයකට බහැලා කියලා ඒ කෙනාගේ ජීවිතේ අත්දකින්නට ඔබටයි මටයි පුළුවන්ද? අනිත් කෙනාගේ කඳුල මගේ කඳුල හැටියට මට දකින්න පුළුවන්ද? අනිත් කෙනාගේ වේදනාව, ප්‍රශ්න, ගැටලු ඒක සානුකම්පිතව එදියා බලන්නට පුළුවන්ද? සානුකම්පිත ආදරයක් පුදන්නට පුළුවන්ද? ඉතින් මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මිතාදි දේවපතේ ඔබේ පෞල් ජීවිතය තුළ, ඔබේ සම්බන්ධතා තුළ, ඔබ රැකියා කරන තැන්වල මෙන්න මෙවැනි ආකාරයට ඔබේ හදවත ඔබ ඇක්ටිවේට් කරගත්තොත්, ඔබ ක්‍රියාකාරී කරගෙන තියාගෙන හිටියොත් හැම මොහොතම ඔබෙන් නික්මලා යන්නේ සානුකම්පාව. ඔබ හරියට නිකන් මැග්නට් එකක් බවට පත් වෙනවා. You will become like a magnet attracting all the people to yourself. Mokada oba kiyanne oba thula inna divyame balayata oba thula jeevit wena e divyame shaktiyata oba anithayama aakarshane karagannawa. Ehemanam obata man suba prarthana karanawa eveni saanukampita bavak jeevit karamin eveni saanukampitawa lassanata jeevit wela bohu denikta ඒ අත්දැකීම දෙන්නට ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය. රැඳින අපිත් එක්ක ආයුබෝවන් සෙත්.